අපරාධ කරුවන්ට දඬුවම් කිරීමට මට බලයක් තිබුණා නම් ජොන්ස්ටන් ප්‍රනාන්දු අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. 2020 සැප්තැම්බර් මාස 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක. අද මේ වන විට එය යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. එදා 103 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද 142 ජනාධිපතිවරයා බවට පත් වී තිබෙනවා. අද ජෝන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව වෙනුවට සිරගය හිමි වී ඇති බවක් තමයි පෙන්눔 කෙරෙන්නේ. ඊට මූලික හේතුව තමයි ඔහු විසින් සොරකම් කරන ලද BMW මෝටර රථයක් ව්‍යාජ අංක තහඩු යොදා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුව අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ඔක්තෝබර් මාස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඉතින් ඔහු බන්ධනාගාරයට යමින් සිටියේදී ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර බවක් අපි දැක්ක ජනමාධ්‍ය තුල මම කිසි දෙයකට බය වෙන්නේ නැහැ සත්‍ය කවදා හෝ ජය ගනී කියන එක. ඉතින් අපිටත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරwidetildeමට තිබෙන්නේ ජෝන්ස්ටන් ප්‍රනාන්දුට සත්‍ය ජයගෙන මේ අවස්ථාවේ සත්‍ය ජයගෙන තිබෙනවා. ඒ නිසා තමයි ඔහු විසින් සිදු කරන ලද අපරාධ මේ වන විට එළියට පැමිණීම හේතු කොටගෙන ඔහුට බන්ධනාගාරගත කිරීම ගතවීමට සිදු වී තිබෙන්නේ. දැන් මේ ආකාරයට අපි බය නැහැ කියලා මේ කියපු පුද්ගලයා බන්ධනාගාරයට ගියට පසු දැන් ඔහු අමුතු සෙල්ලමකට හුරු වී ඇති බවකුත් අපිට මේ වන විට දැනගන්නට ලැබී තිබෙනවා. ඊට මූලික හේතුව තමයි ඔහු කියනෝ දැන් Tamanට යකඩ කූඩු අතරේ හිර වී ඉන්න බැරිලු අසනීප තත්ත්වයක් තිබෙනවලු. ඒ නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නලු. දැන් මේකින් පෙන්눔 කරන දෙයක් තමයි මේ පුද්ගලයා බොරු ලෙඩක් බොරු රෝගයක් ඉස්මතු කරමින් තමයි මේ ආකාරයේ යකඩ කූඩු වලින් මිදී රෝහල් ගතවීමට උත්සාහ කරන බවක් පෙන්눔 කෙරෙන්නේ. නමුත් රෝහල් වෛද්‍යවරු ඉතාමත් පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවාලු මේ ජෝන්ස්ටන් පනාන්දුට කිසිදු අමාරුවක් නැහැ. අන්න ඒ නිසා රෝහල් ගත කිරීමේ හැකියාවක් නැහැ කියන එක. ඒ විතරක් නෙමේ අඩුතරමින් අධිකරණයෙන්වත් එවැනි නියෝගයක් නිකුත් කර නැති නිසා අපිට මොනම හේතුවක් උඩවත් බන්ධනාගාර රෝහලට මේ පුද්ගලයාව ඇතුළත් කිරීමට බැරි බවකුත් බන්ධනාගාර බලධාරීන් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. එපමණක් නොවේ දැන් බන්ධනාගාර රෝහලේ තිබෙන්නේ මේ වන විට ඇඳන් 180ක් පමණයි. නමුත් ඒවාල රෝගින් ඉන්නවා මේ වන විට 350ක් පමණ. දැන් ඒකිනුත් ඔබට තේරුම් ගන්න පුළුවන් බන්ධනාගාර රෝහලේ තිබෙන තදබදය මොනතරම් උච්චතම ස්ථානයක තිබේද කියන එකත් ඒ තුලින් ඔබට පැහැදිලි ඉඟියක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මෙහිදී ඉතිමත් විශේෂයෙන් වැදගත් කරුණක් ප්‍රකාශ කළ යුතුයි. මොකද මේ ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ මේ BMW සිදුවීම හේතු කොටගෙන ජාත්‍යන්තරය තුල පවා ලංකාව අවමානයට අපක්‍රීතියට සහ ලැජ්ජාවට ලක්වන කරුණක් හේතුභූත වී තිබෙනවා. මොකද විශේෂයෙන්ම මොකද මේ BMW රථය ජෝන්ස්ටන් ප්‍රනාන්දු බිතාන්නේ සොරාගෙන තමයි ලංකාවට අරගෙන ඇවිත් තිබෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ අපි දන්න හැටියට ලංකාවේ අංක එකේ හොරෙක් වංචාකාරයෙක් තක්කඩියෙක්. ඒක අපි කවුරුත් දන්න දෙයක්. නමුත් එපමණක් නොවේ මොහු දැන් ලංකාවට පමණක් නොවේ බිතාන්නේටත් අවශ්‍ය කරන පට්ට හොරෙක් බවට මේ තුලින් පත් වී ඇති බවකුත් අපිට පැහැදිලිවම පෙන්눔 කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ පුද්ගලයා මේ ආකාරයට මේ රැගෙන ආ BMW මෝටර රථය බිතාන්නේ සිදු වූ අපරාධයකටත් සම්බන්ධ එකක් කියලා කරුණු අනාවරණය වී තිබෙනවා. ඉතින් එය පොලිස් භාරයට ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් තිබීදී තමයි කිසියම් ක්‍රමයකින් ඒ මෝටර රථය මේ කියන ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ පාර්ශවයට ලැබිලා ඒක කෑලි ගලවලා බිතාන්නේ සිට ලංකාවට රැගෙන ගෙවිත් මේ කියන ජෝන්ස්ටන් ප්‍රනාන්දු භාවිත කර ඇති බවකුත් පැහැදිලිවම පෙන්눔 කරන්නේ. එකතකින් එහෙමත් බලන විට අපිට යම්කිසි මට්ටමකින් තවත් පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තමයි මේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ සාමාන්‍ය හොරෙක් නෙමේ බලනකොට. කියන කම්බ හොරෙක්, ජාත්‍යන්තර හොරෙක්. මොකද බිතාන්නේ අපරාධයකට සම්බන්ධ වාහන එරට පොලිසියට අවශ්‍ය වූ තිබියදී බිතාන්නේ පොලිසියත් ජාත්‍යන්තර පොලිසියත් ඒගොල්ලන්ගේ ඇස් වහලා මේ ආකාරයට ලංකාවට රැගෙන ගිත් භාවිතා කිරීම එක් පැත්තකින් පුදුමයක් කියන එකත් වෙලාවකට අපිට කාටත් හිතෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් තමයි මේ පුද්ගලයා. ඒ විතරක් නෙමෙයි දැන් ලංකාවට ඒ ආකාරයට ගෙනල්ලා ලංකාවේ භාවිතා කරලා තිබෙන්නේ ඉතාමත් නීති විරෝධී ආකාරයට බදු වංචාවක් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ
රතේට භාවිතා කරලා තිබින්නේ ගරාජ් අංකයක්. ගරාජ් අංකයෙන් ලංකාවේ මෙවැනි වාහනයක් ධාවනීය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඔහු ඒ දේ කළා තිබෙනවා. ඒට යොදලා තින්නේ WPC 240433 කියන ගරාජ් අංකයෙන් තමයි මේ වාහනය ධාවනීය කළා තින්නේ. දැන් මේ ගරාජ් අංකෙත් මේ කියන ජොන්ස්ටන් පනාන්දු විසින් වෙනත් පුද්ගලයෙකුකින් සොරකම් කරන එකක්. දැන් බලන්න බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට වාහනේ තොරකම් කරගෙන ගෙනාවා. ඒක රේගුණුත් කොහොම හරි බදු වංචා කළා ඒක ලංකාව තුලට ගෙනාවා. ඊට පස්සේ ලංකාවේ ධාවනය කරන්න ඒකට අංකෙත් ඒකත් තොරකම් කළා ඔයි කියන ජොන්ස්ටන් පනාන්දු. ඉතින් මොනතරම් තක්කඩි හොරෙද්ද කියන එක මේ කරුණු කාරණා පිරික්සා බැලීමේදී ඔබට පැහැදිලිව පෙන්වුම් කරනවා ඇති. ඉතින් මේ අංකේ පවා ඔහු සොරකම් කළා තිබෙන්නේ මේ නුගේගොඩ නාවල පාරේ පැරකුම් මාවතේ අංක 36 ඇලිරක් 8 ඇලිරක් ඒදරණ ස්ථානයේ පදිංචි වී සිටින ශානීල් නාලක මෙන්ඩිස් කියන පුද්ගලයාට අයත් වාහනේ අංකේ තමයි මේ ආකාරයට ජොන්ස්ටන් පනාන්දු සොරකම් කළා තමන්ගේ BMW රථයට යොදාගෙන තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ අංකේ පමණක් නෙවෙයි තවත් අංකයක් ඊට අමතරව යොදාගෙන තිනවා. ඒ කියන්නේ මාරුවෙන් මාරුවට අංක දෙකක් යොදාගෙන තිනවා. දැන් ඒ අංකේ මේ කොළඹ දෙක ලිලි පාරේ පිහිටි සිටි හෝටලයට අයත් මෝටර රථයක අංකය තමයි ඒ ආකාරයට යොදාගෙන තින්නේ. එහි අංකය KM 54 21 කීඩක මේ වන විට කරුණු කාරණා අනාවරණය වෙලා තිබෙනවා. දැන් එහෙම බලනකොට ඔබ පොඩ්ඩක් කල්පනා කර බලන්න අර බන්ධනාගාරයට රැගෙන යන විට ජොන්ස්ටන් පනාන්දකුව සත්‍ය කවදා හරි ජය ගන්නවා කියන එක. දැන් සත්‍ය ජයගෙන නැද්ද තමන් හොර කරපු හොරකම් එළිවෙල නැද්ද කියන එක මේකෙන් පැහැදිලිව පෙන්වු කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේක සමහර පුද්ගලයන් අතර නොදනුවත් වරදවල් වෙන්න පුළුවන්. නොදනුවත් විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ සිදුවීම දෙස බලන විට අපිට පැහැදිලිවම පෙන්වු කරනවා ජොන්ස්ටන් පනාන්දු කියන චරිතය හිතාමතාම වංචනික ආකාරයෙන් කටයුතු කර ඇති බවක් තමයි පැහැදිලිවම පෙන්වු කරන්නේ. ඉතින් උත්තරීතරයයි කියා ගන්නා පාර්ලිමේන්තුව රටේ නීති සම්පාදනය කිරීම නීති සම්මත කිරීම යනාදී කේන්ද්‍රස්ථානීය ලෙස තමයි අපි සලකන්නේ. හැබැයි ඒකෙ මෙතෙක් කල් වැජබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් ලෙස වැජබුණු ජොන්ස්ටන් පනාන්දුගේ නීති විරෝධී තක්කඩි ක්‍රියාකලාපයන් කොයි ආකාරයෙන් දියත් වී තිබේද කියන එක මේ කරුණ මේ BMW රථයේ තිබෙන ස්වභාවය ඒ හොරකම දේශ කරුණු කාරණා විපරම් කර බැලීමේදී ඔබ අප කාටත් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූයේ නැතිනම් මේ කියන ජොන්ස්ටන් පනාන්දුගේ මේ කියන හොරකමත් අනාවරණය වන්නේ නැහැ. ඉතින් අනුර කුමාර ජනාධිපති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එක් පැත්තකින් බලනකොට මේ හොරකම පවා ඔහුගේ මේ ආකාරයට හෙළිදරව් වුණේ. මොකද මහින්ද රාජපක්ෂෝ, ගෝඨාභය රාජපක්ෂෝ, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහෝ, එහෙම නැත්නම් ඔවුන්ගේ කඳවුරේ වෙනෙක් අයෙක් රටේ ජනාධිපති ධූරයේ දරුවා නම් කිසිඳ අවස්ථාවක මේ කරුණ මේ ආකාරයෙන් අනාවරණය වෙන්නේ නැහැ. මොකද සියලු දේශපාලන බලයන් තිබෙන්නේ ඔවුන්ගේ අතේ. ඒ නිසා අනාවරණය උවත් යම් මට්ටමකින් ඒක දේශපාලන බලය යොදාගෙන නීතිය රැණි යටපත් කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. මොකද ඔවුන් ඒ වගේ දේවල් මීට පෙරත් ඉතිහාසයේ ඕනතරම් සිදු කරු ඇති නිසා තමයි එවැනි දේවල් අපිට මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට පවා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අනුර කුමාර ජනාධිපති වුණා විතරයි ජොනි මේ සිද්ධියට හොඳටම බය වුණා. මොකද තමන් කළ හොරකමට මේ වංචාව අනාවරණය වෙයි කියන බයක් භීතියක් ඔහු තුළ ඇති වුණා. අන්න ඒ නිසා තමයි තමන්ගේ මේ වංචනික මෝටර රථය කොළඹ හිල්ටන් හෝටලේ රථගාලේ හොර රහසේ හංගලා තිබුණේ. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔත්තුවක් ලැබීම හේතු කොටගෙන රහස් පොලිසියට එය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබුණේ. ඉතින් රහස් පොලිසිය ජොන්ස්ටන් හොයනකොට ඔහු හැංගුණා. ඉතින් ඔහුව හොයාගන්න බැරි තත්යක තිබුණේ. ඉතින් මේ මෝටර රථයේ පවා කවුද මෙතනට ගෙනලා දැම්මේ, එහි අයිතිකරුවා කවුද කියන එක ඊළඟට සොයා ගැනීමත් එක් පැත්තකින් මුල් අවස්ථාවේදී රහස් පොලිසියට යම් ප්‍රශ්නයක් මතුණා. කොහොම හරි මේ රහස්පු මේම ස්ථානයේට ඒ රථය ගෙනලා දාන්න ජොන්ස්ටන් පනාන්දුට උදව් උපකාර සහ ඒ අවශ්‍ය පදනම සකස් කරලා දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ, ටැක්සි අබේ හෙවත් ගාමිණී අබේරත්න කියන පුද්ගලයෙක්. ඉතින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තමයි හෙළි වුණේ මේ ජොන්ස්ටන් පනාන්දුට අයත් මෝටර රථයක් කියන එක. දැන් මෙහිදී තවත් ඔබට යම් උනා ප්‍රකාශ කළ වියතුයි මේ ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා
මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළ ශ්‍රීමා මන්තිලකගේ සැමියා. ඉතින් ඔහුට කවුරුත් කියන්නේ ටැක්සි අබේ කියලා. ඒකටත් හේතුවක් තිබෙනවා. ටැක්සි අබේ කියන හේතුව තමයි ඔහු කාලයක් බ්‍රිතාන්‍යයේ, ඒ කියන්නේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු වාණිය හොරකම් කළ බ්‍රිතාන්‍යයේ ටැක්සි රියදුරෙකු ලෙස තමයි කටයුතු කරලා තිබෙන්නේ. යන්න ඒ නිසා තමයි මේ ටැක්සි අබේ කියන නාමය පවා පටබැඳිලා තිබෙන්නේ. දැන් මෙහෙම බලනකොට අපිට යම්කිසි සැකයකුත් උත්පාදනය වෙනවා. මේ ටැක්සි අබේ බ්‍රිතාන්‍යයේ සිටින නිසා, මේ රථයත් බ්‍රිතාන්‍යෙන් ලංකාවට හොර රහසේ ගෙනාවු නිසා, මේ රථය බ්‍රිතාන්‍යයේ සිට මේ ආකාරයට ලවුරාගෙන ලංකාවට ගේන්නත් මේ ටැක්සි අබේ යම්කිසි ආකාරයකින් ඍජු හෝ වක්‍රව ජෝන්ස්ටන් ප්‍රනාන්දුට උදව් වූ වාද කියන යම් සැකයකුත් මේ තුල ඉතාමත් පැහැදිලිවම පෙන්වුම් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් මේ තවත් දෙයක් තමයි මේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු වගේම තමයි අර තවත් හොර දෙටුවෙක් ඇමතිවරයෙක් ඉන්න හිටියා, රෝහිත අබේ ගුණවර්ධන කියලා කළුතර රත්තරන් කියලාත් කවුරුත් කියනවා. දැන් ඔහුගේ බෑනාගේ මල්ලිත් මෙන්න මේ වගේම රුපියල් කෝටි 7ක පමණ වටිනා වාහන දෙකක් මහනුවර අනිවත්ත කියන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රහසිගතව සංගවා තිබුණා. දැන් මේක මේ අර රුලපන සේරම් කාර් සේල් එකට අයිතිකාරයාගේ පුතා තමයි මේ කියන පුද්ගලයා. ඉතින් කොහොම හරි දැන් මේ සිදුවීම පවා මේ මහනුවර පොලිසිය ඒ රථ දෙක පවා අත්අඩංගුවට ගත්තට පසු ඔය කියන රත්තරන්ගේ එවනන රෝහිත අබේවර්ධන අබේගුණ වර්ධනගේ පවුලේ අය කුවා ඔහු කිව්වා මම නම් මේකට සම්බන්ධ නැහැ, කොමන ආකාරයෙන්වත් එහෙම මගේ සම්බන්ධයක් තිබෙනව නම් මම මුළු දේශපාලනයෙන්ම ඉවත් වෙනවා කියලා ඔහු ලොකු අභියෝගයක් කරා. දැන් අපිට නම් ප්‍රකාශ කිරීමට තිබෙන්නේ මොනම හේතුවක් උඩවත් ඔය කියන රෝහිත අබේගුණ වර්ධන මේ සිදුවීම හේතු කොටගෙන ඇත්ත වුණත් බොරු වුණත් මොනම හේතුවක් උඩවත් දේශපාලනයෙන් ඉවත් වෙන නම් එපා. මොකද හේතුව මේ එළඹෙන නොවැම්බර් මාස 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොහොමත් එයාව ජනතාව රටේ විශ්‍රාම ගන්න එදාට අනිවාර්යයෙන්ම ජනතාව තල්ලු කළ දානවා. ආපහු ජීවිතයේ කිසිම දාක පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඊට පෙර මොනම් හේතුවක් උඩවත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න එපා. එළඹෙන නොවැම්බර් 14 වෙනකන් සිටින්න. එතකොට ජනතාව ඊට අදාළ පිළිතුරු ලබා දෙයි කියන එකත් පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි, දැන් මේ රෝහිත අබේගුණ වර්ධනගේ ඒස මේ බෑනගේ පාර්ශවයේ පවුලේ අය පවා කියනවා මේ වාහනේ පිළිබඳ අපි කිසි දෙයක් දන්නේ නැතිලු. මේ වාහනය අපේ ගෙවත්තට කවුද ගෙනල්ලා පුද්ගලයෝ ගෙනල්ලා දාලා තියෙනවලු, කවුද ගෙනාවේ මොකද්ද කියලා අපි කිසිම දෙයක් දන්නේ නැහැලු. දැන් ඒකත් අපූර්ව ප්‍රකාශයක් තමයි. දැන් මේ පොලිසිය වාහනය අහු වුණේ නැත්නම් ඒ වාහන ඒගොල්ලන්ගේ. හැබැයි වාහන අහු වුණ නිසා ඒවා අපේ නෙමෙයි. ඒක තමයි මේකෙන් පැහැදිලිවම ප්‍රකාශ වෙන්නේ. ඒක ඒ වගේම තමයි අපි දන්න පහුගිය ඉතිහාසයේ තුල අර බැසිල් රාජපක්ෂගේ මල්වානියේ නිවසක් තිබුණා. ඒ නිවස හැදුවේ ඉඩම ගත්තේ සේරම කරේ ඔය කියන රාජපක්ෂ තමයි. හැබැයි ඒක පොලිස් පරීක්ෂණයට ලක් වෙනකොට කිව්වා ඒක මගේ නිවසක් නෙමෙයි, මම දන්නෙත් නෑ මට එවැනි නිවසක් තිබෙනවා කියලා ඒකක් කියලා. ඒ වගේම තමයි අර යෝෂිත රාජපක්ෂගේ ඔහු විසින් ඔහුගේ ධනස්කන්ධය පිළිබඳ ගෙවල් දොරවල් දේපළ ගත්තාය පිළිබඳ විමසීම් කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කිව්වා මේ මගේ සල්ලි නෙමෙයි, ඩේසි ආච්චි දුන්නු සල්ලි වගේකින් තමයි කිව්වා මා මේ වගේ. ඉතින් අන්නේ වගේ තමයි මෙහෙම බලකොට මේ රත්තරන්ගේ බෑනාගේ පවුලත් මෙන්න මේ වගේ මේ වාහන දෙකක් අයිතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මේවා හොයාගත්තට පස්සේ පොලිසියට ඒ නිදහසට කරුණු වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේවා ඉතාමත් විහිළු සහගතයි එක් පැත්තකින්. අපි දන්නවා බැඳුම් කර වංචාවෙන් සල්ලි වංචා කළා රවි කරුණානාගේ පවුලේ අය කෝටි 16 මාරකට නිවසක් ගත්තා. දැන් ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනකොට රවි කරුණානායකව මන්නම් දන්නේ නැහැ, මං ගියක් ගත්තේ නැහැ, බිරිඳ දන්නවද දන්නේ නැති කියලා කිව්වා. ඒ වගේ තමයි අර භාරත ලක්ෂ්මණ මරලා ඉවරලා දුමින්ද සිල්ලා කිව්වා මම නම් දන්නේ නැහැ, මට මතක නැති කිව්වා. අන්න ඒ වගේ දේවල් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් මේකෙන්ම තේරෙනවා හොරු හොරකම් කළා, ඒ හොරකම් අහු වුණාට පස්සේ ඔවුන් මොනතරම් ඉතාමත් හැසිරෙන ස්වභාවය කුමක්ද කියන එක මේ තුලින් පවා පැහැදිලි වෙනවා. මොකද දැන් හොරු බය වෙලා තියෙන, හොරු කලබල වෙලා තියෙන. ඒක තමයි මෙතන පැහැදිලි. දැන් මේ පැහැදිලිව පෙන්නුම් කරනවා හොරුන්ට දැන් නම් ආත්මයක් නැහැ, ගැලවීමක් නැහැ. Taman මෙතෙක් කල කරන ලද සියලු හොරකම් එළියට පැමිණෙමින් තිබෙන්නේ. දැන් ඒවලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒවලට හිරේ විලංගුවේ ලඟින්න සිද්ධ වෙනවා. මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. Tamanගේ මුළු ජීවිතේම, Tamanගේ පවුල් ජීවිතේම, Tamanගේ පවුල් પરම්පරාවම තාබලා Taman මෙතෙක් කල හොරකම් කරපු සල්ලිවල දීපලවල තීරණාත්මක විනාශයේ එමනම් ඒවා
නැතිවීමේ තීරණාත්මක කඩයිමක් කරා පැමිණීමේ අවස්ථාවක් එළඹෙමින් තියෙනවා. ඒ නිසා තමයි හොරු හොරු බය වෙලා මේ ආකාරයට කටයුතු කරන බවක් පෙන්වුම් කියන්නේ. දැන් මේ කරුණු කාරණා මෙහෙම කරුණු සිදුවීමෙන් තිබෙනදී තමත් ඊටමත් වැදගත් දෙයක් තමයි දැන් අපි කවුරුත් ඔබත් අපිත් කවුරුත් දන්නවර අම්පාර අරුගම්බ ප්‍රදේශයේ සංචාරක කලාපයේ සිටින ඊශ්‍රායෙල් සංචාරකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සඳහා යම්කිසි සැලසුමක් තිබෙන කියන යම්කිසි ආරංචියක් කරුණක් ඊයේ ඉස්මතු වුණා. ඉතින් මෙන්න මේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවටත් ගෙන තිබෙනවා. දැන් ඔවුන් ඒ වලට ඍජු වශයෙන් සම්බන්ධද කියන එක තාම නිශ්චිත වශයෙන් තොරතුරු නැහැ කියන එක එක් පැත්තකින් කරුණු මතුවලා තියෙනවා. එසේ වෙතත් මෙන්න මේ අත්අඩංගුවට ගත් පුද්ගලයෝ අතර සිංහල සහ දෙමළ අය තමයි අත්කරගුණ දෙමළ එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගලන්ගේ නම් සහ ඒ විස්තර අපේ සතුව තියෙන සියල්ල නමුත් මේ අවස්ථාවේ ඒවා මට තොරතුරු දුන් පුද්ගලයෝ එවනනම් ඒ ආරක්ෂක අංශ නිලධාරීන් කුවා පරීක්ෂණ වලට බාධා වෙනව මොනම හේතුවක් මතවත් ඔවුන්ගේ ලිපිනයන් දුරකථන අංක හඳුනුම්පත් අංක ඔවුන්ගේ නම් සහ පවුල් පසුබිම මොනතරම් මොනම හේතුවක් උඩවත් විස්තර කරන්න එපා කියන්න එපා කියන පදනම මත තමයි මට ඒ තොරතුරු ලබා ගැනීමට පවා හැකියාව ලැබුණේ. දැන් මේ අත්අඩංගුවට ගත් පුද්ගලයෝ අතර එක් පුද්ගලයෙක් ඉන්නෝ මාලදිවයිනේ සම්භවයක් සහිත පුද්ගලයෙකුගේ පුතෙක් තමයි එක්කෙනෙක් ඉන්නේ. ඉතින් ඒ වගේ සමාජ වටපිටකුත් තියෙන ඔවුන්ට මේ අත්අඩංගුවට ගත්ත අය මද්ද්‍රව්‍ය ජාවාරමට පවා ප්‍රබල ලෙස සම්බන්ධ වූ පුද්ගලයෝ ලෙස කරුණු කාරණා ඉස්මතු වී තිබෙනවා. ඉතින් එක් පැත්තකින් බලනකොට මේ ප්‍රහාරය එහෙම නැත්නම් මෙවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙලා තිබෙනවද? තිබෙනවා නම් කවුද එය ක්‍රියාත්මක කරේ කියන එකත් යම් කිසි පරීක්ෂණයකට මේ අවස්ථාවේ යොමු වී තිබෙනවා. මොකද විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කළ යුතු දෙයක් තමයි මේ ප්‍රහාරය එහෙම නැත්නම් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියාගේ අනුදැනුම දෙවැනි ලේකම්ගේ අනුදැනුම මත සිදුවී ඇති බවකුත් ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය යම් චෝදනාවක් එල්ල කරමින් තිබෙන බවකුත් දැනගන්නට ලැබෙනවා. දැන් මේ කරුණ මාට වෙනත් ආකාරයකින් පුද්ගලික මට්ටමින් ලැබුණු තොරතුරක්. මේ කරුණ රාජ්‍ය සතුව තිබෙනවාද රාජ්‍ය ආරක්ෂක අංශ හෝ ඔත්තුවංශ සතුව තිබෙනවාද කියන එක මම හරියට නිශ්චිත වශයෙන් දන්නේ නැහැ. නමුත් මට ඊශ්‍රායල් තානාපති කාර්යාලය ලහරහා ලැබුණු තොරතුරක් තමයි මේ කියන අරුගම්බේ ප්‍රහාරය පිටුපස එමුනනම් ඒ සැලසුම පිටුපස ශ්‍රී ලංකා ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සිටින බවට ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ රහසිගත තොරතුරු වලට කරුණු කාරණා ඉස්මතු වී ඇති බවකුත් ඒ අස්සේ මට තොරතුරු ලැබුණා. ඉතින් ඒක පැත්තකින් එහෙම බලනකොට මේකත් අර 2019 අප්‍රේල් මාස 21 වෙනිදා එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හා සමාන දෙයක්ද කියන එක යම් මට්ටමකින් කිසියම් පුද්ගලයෙකුට යම් සැකයක් යම් කිසි ආකාරයක උපදවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ආරක්ෂක අංශ එවන්න රජයේ වගකීතු නිලධාරීන් නම් ප්‍රකාශ කරන්නේ එවැනි දොයක් නොවේ කියන කරුණකුත් ඉස්මතු කර පෙවෙනවා. කෙසේ වෙතත් දැන් මේ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියෙක්ගේ කරුණත් ඒ විදිහට සමාජය තුළ ඉස්මතු වෙනකොට අනිත් පැත්තෙන් අපිට තවත් කරුණක් ඒ හරහා ඉස්මතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ පිළිබඳ ආණ්ඩුවට ඔත්තුව ලබා දුන්නේත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් එහෙම නැත්නම් පොලිස් පිළිබඳ කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඉන්දිය ජාතික ස්වර්ණා කියන පුද්ගලයා තමයි නිලන්ත ජයවර්ධනට පවා පළවුණු ඔත්තුව ලබා දීලා තිබුණේ. ඉතින් එහෙම තරකොට දැන් ඉරාන තානාපති කාර්යාලයේ මේ සිද්ධියට අදාළව දෙවැනි ලේකම් කියවෙන්නේ. එතකොට පාස්කු ප්‍රහාරයේදී ඔත්තුව දුන් බවට කියුණේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් කියන පුද්ගලයාගේ නම තමයි ඉස්මතු වුණේ. ඔයි මං කියපු ස්වර්ණා කියන පුද්ගලයා. ඉතින් ඒ ආකාරයේ තමයි. කෙසේ වෙතත් මෙන්න මේ සිදුවීමට අදාළ කරුණු කාරණා කල්වේලා ඇතුව රජයේ ඔත්තුවංශ වලට ලැබීම හේතු කොටගෙන මේ වළක්වා ගැනීමට හැකි වූ බවකුත් ඔවුන් විසින්ම ප්‍රකාශ කරනවා. එහෙම නැතුණා නම් මේ කියන ආකාරයේ මේ වුණට සමාජයේ කතාබහට ලක් වී ඇති මෙවැනි ප්‍රහාරයක් සමාජය තුල දියත් වුණා නම් ලොකු ජීවිත සහ දේපළ විනාශයක් සමහර විට සිද්ධ වීමේ හැකියාවකුත් තිබුණා. එසේ වෙතත් දැන් ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි මේ ඊශ්‍රායලයට විරුද්ධව මුස්ලිම් අරාබි රට තුල බරපතල විරෝධයක් තිබෙනවා. ඊට මූලික හේතුව තමයි ගාසා තීරය, ලෙබනනය, සිරියා
ක්‍රියාව සහ ඉරානය කේන්ද්‍ර කරගෙන ඔවුන් විසින් දරුණු ප්‍රහාර දිනපතාම සිද්ධ වෙමින් පවතින බව පෙන්වනු කරනවා. ඒ නිසා මුස්ලිම් ලෝකයේ පවා ඊශ්‍රායල් කෙරෙහි දඩි වෛරයකින් තමයි මේ අවස්ථාවේ කටයුතු කරන එක් පැත්තකින්. ඒ නිසා අන්න ඊට පලිගැනීමක් වශයෙන් ඉරානයේ සිට ක්‍රියාත්මක වූ යම්කිසි පිරිසක් ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියාත්මක වූ යම්කිසි පිරිසක් මේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන මේ ශ්‍රී ලංකාවේ සංචාරයට සංචාරක කටයුතු වලට පැමිණි මේ ඊශ්‍රායල් විදේශ ජාතිකයන් එල්ල කරගෙන මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කරාද කියන යම්කිසි කරුණක් මේ අවස්ථාවේ ඉස්මතු වී තිබෙනවා. ඉතින් අන්න ඒ අනුව තමයි ඒට සම්බන්ධ බවට සැක කරන මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් තිදෙනෙක් මේ ආකාරයට ඒ ප්‍රහාරය සැලසුම් කරා සහ එන්නනම් ඒට සම්බන්ධයි කියන කරුණු කාරණා මත අත්අඩංගුවටගෙන මේ වන විට පරීක්ෂණ පැවැත්වමින් තිබෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් තමයි දැනට ලංකාව තුල දත්ත වලට අනුව ලංකාවේ ඉන්නේ ඊශ්‍රායල් ජාතිකයන් 575ක් වැනි කුඩා පිරිසක්. ඔවුන් සංචාර වලට සංචාරක වීසා මත සංචාර ඇහිලා ඉන්නේ. ඉතින් ඔවුන් ගෙවල් දොරවල්, ඔවුන් හෝටල් වල, වෙළඳසල් වල, පල්ලි වල, පූජනීය ස්ථාන වලට මේ දවස්වල නරඹනවා. ඒ වගේ වැඩ කටයුතු කරනවා. ඒ ස්ථානට යනවා. ඒ පුද සත්කාර වලට පිනන ඔවුන්ගේ ආගමන කුළුම් වැඩ කටයුතු කරනවා, සිද්ධ කරනවා. අන්නේ අවස්ථාවකට ඔවුන්ව ඉලක්ක කරගෙන තමයි මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ බවක් මුල් කරුණු වලින් ඉස්මතු වුණේ. කෙසේ වෙතත් මේ කරුණ පසුගිය ඔක්තෝබර් මාස 7 වෙනිදා ලැබිලා තියෙන මීට අදාළ පළවෙනි තොරතුරු වැඩ බලන පොලිස් පොති පියන්ත වීරසූරිය හරහා ඒ පිළිබඳ කරුණු කාරණා ඉස්මතු කරගෙන තමයි මේ පිළිබඳ කොළඹ තස්තවාදී කාර්යාංශය හරහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් මෙහිදී තවත් ඉතාමත් වැදගත් දෙයක් ප්‍රකාශ කළ යුතුයි. දැන් මේ පරීක්ෂණ බාර දීලා තින්නේ තස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්ලිස් ඇතුළු නිලධාරීන් පිරිසකට තමයි. මේ තස්තවාදී කටයුතු ඒ පිළිබඳ ඊටමතර රහස් පොලිසියත් ඊට අදාළ අවශ්‍ය වැඩ කටයුතු ඒ තුලින් සිද්ධ වෙනවා. මේ ප්‍රසන්න අල්ලිස් කියන්නේ ඔබ කවුද කියලා දන්නව ඇති. අර පහුගිය දිනක උදේ ගම්මන්පිල පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ වාර්තාවක් ඉස්මතු කරේ ජයකී අල්ලිස් වාර්තාව කියලා. අන්නේ ජයකී අල්ලිස්ගේ සහෝදරයා තමයි මේ ප්‍රසන්න අල්ලිස් කියන්නේ. ඉතින් ඒකත් එහෙමයි. කෙසේ වෙතත් මෙන්න මේ කරුණු මේ ආකාරයෙන් සමාජය තුල ඉස්මතු වීමත් සමග ඇමරිකාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, ඒ වගේම ඊශ්‍රායලය, රුසියාව ඒගොල්ලෝ පවා නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කරා ශ්‍රී ලංකාවේ රැඳී සිටින, එහෙනම් ශ්‍රී ලංකාවේ සංචාරය වලට පැමිණ සිටින මේ අවස්ථාවේ රැඳී සිටින සියලුම ඒ රටවල අය මෙන්න මෙවැනි සිද්ධියක් අදාළ කරුණු කාරණා ඉස්මතු වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න කියලා ඒ ආරක්ෂක උපදෙස් සහ ක්‍රියාවලිය පිළිබඳ පවා නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කරා. ඉතින් එවැනි දෙයක් තියෙන ඉතින් එහෙම බලනකොට මේක දැන් ලොකු ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වෙ තියෙනවා. මේක ලංකාව ඇතුළු පමණක් නෙවෙයි, මේක ජාත්‍යන්තර මට්ටමේ ගෙනිච්ච සිද්ධියක් බවට මේ කරුණු කාරණා තුළ ඉතාමත් පැහැදිලිව. කෙසේ වෙතත් මෙන්න මේ සිද්ධිය මේ වන විට ඒ අදාළ පුද්ගලයෝ සහ එවනනම් ඒකට සැක කරන පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීම නිසා මේ ප්‍රහාරය මේ වන විට සම්පූර්ණ අඩපණ වෙලා නිෂ්ක්‍රීය වී ඇති බවක් තමයි ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවක් පෙන්නුම් කරේ. නමුත් අපට එක් පැත්තකින් තවත් කියවුතු දෙයක් තියෙනවා. යම්කිසි ප්‍රහාරයක් යම්කිසි හේතුවක් මත යම්කිසි ඊට සම්බන්ධ පුද්ගලයෝ අත්අඩංගුවට පත්වීම ස්වභාවය මත එය වැළකී ගියත් සමහර විට මේ ප්‍රහාරය වෙනත් ආකාරයකින් ඉදිරියේදී එල්ල වීමට බැරි කමක් නැහැ. අන්න ඒ නිසා ආණ්ඩුව මේ සිදුවීම් පිළිබඳ මීට වඩා සුපරීක්ෂා කාර්යව බුද්ධියන් සයෝදා දැඩි අවධානයකින් පසුවීම ඉතාමත් වැදගත් කියන එකත් ප්‍රකාශ කළ යුතුයි. අනිත් පැත්තෙන් තමයි මේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ අවස්ථාවේ මේ සිදුවීම අල්ලාගෙන විපක්ෂයේ අය විවිධ ප්‍රචාරයන් කරන රට අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙලා බියගුළු ස්වභාවයක් රට තුල මවා පෑමට විපක්ෂය උත්සාහ කරනවා. මොකද විපක්ෂයත් මේ වන විට එල්ලෙන්න වැල් නැති තත්ත්වයක ඉන්නේ. ඉතින් ඒ නිසා මේකින් හෝ එල්ලිලා Tamanට මැතිව ඉදිරි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණදී ගොඩේමට පුළුවන්ද කියලා උත්සාහ කරනවා. අපි දන්නවනේ 2019 ගෝඨාභය රාජපක්ෂ බලය ගත්තේ ජනාධිපති ධූරයට පත් වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට ප්‍රතිඥා දෙන. ඉතින් ඒ නිසා ඒකට රැවටිලා මිනිස්සු ඡන්දය දුන්නු. ඉතින් එහෙමනම් මේ සිදුවීමත් අල්ලගෙන ජාතික ආරක්ෂාව අනතුරේ රටේ වීෂණයක් තිබෙන
වෙනවා මේ වගේ ප්‍රහාර එල්ල වෙනවා ආරක්ෂාවක් නැහැ කියලා බොරු බේගල් එහෙම නැත්නම් බොරු තවත් මතයක් ඉස්මතු කරමින් එහෙම නැත්නම් තිබෙන මතය තවදුරටත් වැඩි දියුණු කරමින් මේ කියන පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට හෝ එහෙම නැත්නම් ඒකෙන් යම්කිසි වාසියක් ගැනීම සඳහා විපක්ෂය උත්සාහ කරන බවක් එක් පැත්තකින් අපිට පෙන්වුම් කරන නිසා නමුත් මේ වගේ දේවල් වලට මෙවැනි සිදුවීම් වලදී ඔය කියන විපක්ෂයේ දේවල් වලට එතරම් කලවල විය යුතු නැති බවකුත් තමයි අපගේ එක් පැත්තකින් මොකද මේ වගේ දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි සිදු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් දේශපාලන වාසි ලබා ගැනීම නෙමෙයි ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව නිශ්චිත වශයෙන් තහවුරු වී තිබුණොත් තමයි ඔය කියන UMP ශ්‍රී ලංකා JVP සහ වෙනත් දේශපාලන සියලුම දෙනාට රට ඇතුලේ ඉතාමත් නිහත සාමකාමී ජීවත් වීමේ පරිසරයක් උදා වෙන්නේ එතකොට තමයි මැතිවරණ ඕනතරම් තියාගන්න පුළුවන් ඕනම අයෙකුට ආණ්ඩුවක් පිටව ගන්න පුළුවන් නමුත් මෙවැනි සිදුවීමකින් මොනම හේතුවක් උඩවත් කිසිම පාර්ශවයක් දේශපාලන වාසගත ගත යුතු නැහැ. ඒ නිසා විපක්ෂය වුණත් මේ අවස්ථාවේ මේ වගේ දේවල් අනවශ්‍ය විදියට සමාජය තුළ ඉස්මතු කරමින් කටයුතු කිරීම ඉතාමත් නරක තත්ත්වයක් ලෙස අපිට පැත්තකින් දකින්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් තමයි විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි දැන් මේ ස්වභාවය තුළ මොකද මේ එක් පැත්තකින් පහුගිය අවුරුදු ගානත් ඉස්සේ රට හොරාගෙන කාපු හොර තක්කඩිටික මේ නීතියේ රැහැනට අනුර කුමාර ජනාධිපතිවරයා කොටු කිරීමේ උත්සාහයේ යෙදෙන විට ඔහුනුත් කුලප්පු වෙලා තියෙනවා. ඒ නිසා මේ කුලප්පු වීම හේතු කොටගෙන ওই දූෂිත මැතිඇමතුරු ඒක ওই දූෂිත ව්‍යාපාරිකයෝ දුසි ඕන තරම් තමන්ගේ අතේ තියෙන හොරාකාපු සල්ලි වියදම් කර ඒවෙන් බේරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙනවා. සමහර විට රටේ ජනාධිපතිවරයාගේ පවා ජීවිතයට යම්කිසි අනතුරක් මේ අය විසින් සිදු කිරීමට බැරි නෑනේ. සමහර විට මේ ප්‍රහාරවල අරමුණක් සහ අවශ්‍යතාවයත් මේ එහි ප්‍රතිඵලයක් විය හැකි තත්ත්වයක් තියෙන නිසා ජනාධිපතිවරයා නිරතුරුව මේ වගේ සිදුවීම් පමණක් නොවේ තමන් මේ හොරු ඇල්ලීම සඳහා අදාළ මෙහෙයුම් දියත් කරමින් තිබෙන පසුබිමක් තුළ තමන්ගේ ජීවිතය පිළිබඳවත් ලොකු අවධානමකින් යුතුව ඒ ආරක්ෂක බලමුළු තරකර ගණමින් කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් මේවා කිසි කෙනෙක් විහිළුවට ගත යුතු දේවල් නොමේ. අපි බලාපොරොත්තු නොවන අනපේක්ෂිත ස්ථානයකින් යම් කිසි අකටයුත්තක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක අහම්බෙන් දෙයක් කරා. මොකද අහම්බෙට විසඳුම් හොයාගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානයකින් යොමු වීම ඉතාමත් වැදගත්. මොකද මේවා එකක්වත් අපි අවතක්ෂේරු කළ යුතු දේවල් නෙමෙයි. ඒ නිසා තමයි මේ කරුණු පවා මේ ආකාරයෙන් මේ විදිහට ඉස්මතු කිරීමට සිද්ධ වෙන්නේ. මොකද දැන් රටේ දේශපාලන ස්ථාවරයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී අර අවිනිශ්චිත දේශපාලන භූමිකාව දැන් නිමවට පත් වෙලා තියෙනවා. ඒ අනුර කුමාර දිසානායක බලයට පත් වුණාට පස්සේ විදේශ රටවල් ලංකාව සමග සුහදව ගනුදෙනු කිරීමට උත්සාහ කරනවා. උදව් උපකාර කිරීමට උත්සාහ කරනවා. දැන් කියුබාවේ තානාපතිවරයාත් ප්‍රකාශ කරා තමනුත් ඩෙංගු මර්ධනයට පවා අතහිත දෙන්න සූදානම් කිව්වා. දැන් රුසියාව සහ චීනයේ පැත්තෙන් අර බ්‍රික් සමුළුවට රටේ ජනාධිපතිවරයාට එන්න කියලා ඇරයුම් කළා. දැන් ඒකට ඔහුට යන්න බැරි හින්දා විදේශ ලේකම් අරුණී විජේවර්ධන ඇතුළු කණ්ඩායමක් ඒකට යවුවා. දැන් බ්‍රික් සමුළුව පවා මේ ඇමරිකාව ඇතුළේ බටහිර රටවල් වලට එරෙහිව ස්ථාපිත වන දෙයක්. ඉතින් ඒ තුල පවා දැන් ඒ බටහිර රටවල් පවා බලන ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය අනාරක්ෂක තත්ත්වයට පත් කරන. ඉතින් ඒක නිසා මෙවැනි ප්‍රහාරයන් එල්ලවීම පිටුපස එවැනි බලල් අතු තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. මොකද රටේ ආර්ථික ස්ථාවරත්වයට දෙන්නේ නැහැ එවැනි දේවල් තුල. මොකද ඔවුන් කැමති නැහැ තමන්ගේ කඳවුරින් පිටත තව තමන් ප්‍රතිවිරුද්ධ කඳවුරකට ගාල් වෙනවා දකින්න කැමති නැහැ. ඒ නිසා ඔවුන් බලන්නේ එවැනි තත්ත්වයක් ඉස්මතු වීමේ ස්වභාවයත් උනෝ රටේ ආර්ථික ප්‍රහාර එල්ල කරන රටේ රාජ්‍ය නායකයන්ට ප්‍රහාර කරන රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරන. මොකද විශේෂයෙන්ම මේ අවස්ථාවේ මොකද මේ අවුරුද්දේ අග ඉතින් සංචාරකයෝ විශාල වශයෙන් රට තුළට එනවා. එතකොට ඒකම විශාල ආර්ථික ආදායමක්. ඉතින් මෙවැනි නමුත් මෙවැනි භීතියක් රට තුළ ඇති කරොත් සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවය අඩු වෙන්න පුළුවන්. ඒකෙන් අපේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ මෙතෙක් ආර්ථිකයේ පවට ප්‍රබලම සාධකයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඉතින් එවැනි ස්වභාවයක් තුළ සංචාරක ව්‍යාපාරයට යම්කිසි ප්‍රහාරයක් කැළඹීමක් ඇති වුණොත් ඒ රටේ ආර්ථිකයට බලවත් ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රශ්න ඉතාමත් තියුණු තීක්ෂණ බුද්ධියකින් යුතුව බොහෝම නිවි හැනහිල්ලේ තමන්ගේ ක්‍රියාකාරකම් දියත් කරමින් ආණ්ඩුව සිහිබුද්ධිය යුතුව වැඩ කටයුතු කරමින් තමයි ඒවා නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. එහෙම නැතුව මේ පුළුවන් තරම් සමාජය තුළ හික්මීමකින් යුතුව කටයුතු කරන්න සිද්ධ කරනවා. දැන් අපි දැක්ක මේ ප්‍රහාරය සඳහා අත්අඩංගුවටගත් පුද්ගලයන්ගේට ඉන්දියනු පිරිසක් විසින්
ඉන්දියාව හරහා ලැබුණු මේ තොරතුරට 950 ගාන එක්කෙනාට දීලා දැන් ඒකත් පට්ටපල් බොරුවක්. එහෙම දෙයක් නෑ. ඉතින් මේ සමා මාධ්‍ය පවා මේ අවස්ථාවේ ආණ්ඩුවට විරුද්ධව බොරු බේකල් ඇදබන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒකට කුපීත නොවි ඒවලට බොහොම බුද්ධිමත්ව ආණ්ඩුව මුහුණ දෙමින් ඒවා निराකරණය කරමින් සහ ඒ ජනමාධ්‍යවල යන වැරදි පවා निराකරණය කිරීමට පියවර ගැනීම ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා. මොකද මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේ බුද්ධිමත් භාවය සහ නිවැරදි විඥානකින් යුතුව කටයුතු කිරීම තමයි රටේ තීරණාත්මක සාධකයක් තත්ත්වයක් දක්වා මේ ප්‍රශ්න निराකරණය කරගැනීමෙන් අපිට ඉදිරියට යාමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියන එක තමයි අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට ඇත්තේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඊතලේ න්ියුස් YouTube channel ප්‍රකාශ කරන ඒ වගේම මේ පිළිබඳව ඔබ දරන අදහස් උදහස් කමෙන්ට් කරන ලෙසත් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව ඒ වගේම ඔබ දන්නා තොරතුරක් වෙතොත් අපගේ WhatsApp දුරකථන අංකයට SMS පණිවිඩයක් මගින් දැනුම් දෙන ලෙසත් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.